දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලටගෙන එහි විවිධ ඉදිකිරීම් සිදු කර තිබෙනවා. සුවිසල් නිවසට අමතරව පිහිනුම් තටාකයක්ද මෙහි පවතිනවා. එමෙන්ම සත්ව ගොවිපලක්ද පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ. මේ අනුව රුපියල් මිලියන 207ක මුදල් අවභාවිත කිරීමේ චෝදනාවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාතියකු වන තිරු නඩේෂන් යන අයට එරෙහිව එල්ල වී ඇත්තේ. මීට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ දිනේද විභාගයට ගැනුණා. නඩුවේ දෙවන සාක්ෂිකර් වූ මෙම නිවසේ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා අනාවරණය කළ කරුණු තුළින් බැසිල් රාජපක්ෂ මහතාට මෙම සිද්ධියට ඇති සම්බන්ධතාව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් පරීක්ෂා කර එහි නිවසක් ඉදිකිරීමට ඇති යෝග්‍යතාව පරීක්ෂා කර දන්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව මුදිත ජයකොඩි මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. තමා හඳුනාගත් ඉඩම මිලදී ගැනීමට අදාළව කටයුතු කරන ලෙස හා එය තිරුනඩේෂන් මහතාගේ නමින් මිලදී ගන්නා ලෙස මෙන්ම ඒ පිළිබඳ ඔහු සමග සාකච්ඡා කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව සාක්ෂිකරු අධිකරණයේදී ප්‍රකාශ කළා. ඉඩම සම්බන්ධ නීතිමය කටයුතු සම්බන්ධීකරණය නීතිඥ රාජකරුණා නැමැති අයට පැවරීමට බැසිල් රාජපක්ෂ මහතා එකඟ වූ බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව එම ඉඩමට අදාළ ඔප්පු නිරවුල් කිරීමට මාස කිහිපයක්ම ගත වූ බවද ඔහු ප්‍රකාශ කළා. ගම්පහ බැංකුවකදී රුපියල් මිලියන 10 බැගින් වූ තිරු නඩේෂන්ගේ නමින් යුත් චෙක්පත් 3ක් ඉඩම් හිමිකරුවන්ට බාර දුන් බව සාක්ෂි විභාගයේදී හෙළි කෙරුණා. ඉතිරි මුදල මුදලින් ගෙවූ බව සාක්ෂිකරු කියා සිටියා. එම අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් චෙක්පත් වලට පරිබාහිරව කළ ගෙවීම් ගැන සඳහන් කිරීමට විරෝධය පළ කළා. ඉඩම පවරා ගැනීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එහි ගොවිපලක් පවත්වාගෙන යාම සඳහා CIC සමාගමේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව මුදිත ජයකොඩි මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. ඉඩමේ හා ගොවිපලේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය ලබා ගැනීමට කටයුතු කළේද බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බව මුදිත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියා. සාක්ෂි මෙසේ ඉදිරිපත්ව තිබුණද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ මෙම ඉඩම හා තමන් අතර කිසිදු සම්බන්ධතාවක් නැති බවයි. මෙසේ රුපියල් මිලියන 207ක විශාල මුදලක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා. මේ අතර පසුගිය පාලන සමයේ රාජපක්ෂවරුන් සිදු කළ වංචා දූෂණ රැසක් හෙළිදරව් වෙමින් පවතිනවා.